and it's gone all the way. What a way to bring up a half century. Come on, mag kelim mahatre si mawad at ibrin pangyo. Come on, kragan ram mahatre kragan ta hekya bakne. Nipolac Wood Care, lasting protection for your furniture and woodwork. Nipolac Wood Care, the number one solution for wood. අයිබුවන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, thepapare.com සමගින් අත්වැල් බැඳගෙන අපි අද දවසේදීත් පිටියේ කතා ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනිනවා. පිටියේ කතා අද දවසේ කතා කරන දේවල් බොහොමයි. ඒවා හැබැයි රහද මිහිරිද රසද කියන කාරණාව ප්‍රශ්නාර්ථී ඉතිරි වෙති වෙනවා. කොයි හැටි වෙතත් ඒ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ මාත් එක්ක ඉන්න මගේ මිත්‍රයා. ඒ තමයි මලින්ද වරුණපුර. අයිබුවන් මලින්. මේ වන විට සමාජ මාධ්‍ය ආසියානු කුසලාන තරගමාලාව සහ එහි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම පිළිබඳව බොහෝ තීන්දු තීරණ අරගෙන ඉවරයි. මේ වෙනකොට පශ්චාත් මරණ පරීක්ෂණය කළ ඉවරයි, අවසන් කටයුතු සිද්ධ කළ ඉවරයි. බොහොම චාමයට ඒ සියල්ල මැද තමයි අපේ කතා බහ අපි පටන් ගන්න සූදානම් ඉන්නේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලා ඉතිහාසයේ මේ වතාවෙදිත් ශ්‍රී ලංකා කණ්ඩායමට කලිනුත් ඔය තත්ත්වෙට මුහුණ දීලා තියෙනවා. මේ වතාවෙදිත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වෙනවා පළවෙනි වටෙන් මේ වත්තෙන්න. අයේ මේ පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද වුණේ කියන කාරණාව පිළිබඳව ඔබ දන්නවා. ඇයි එහෙම වුණේ කියලා අපි මලින්දත් එක්ක සාකච්ඡා කරමු. ඇයි මලී අපිට මේක වුණේ? අපිට කොතනද වැරදුනේ? මම දැක්කා මේ ඇන්ජලෝ මැතිස් නම් කිව්වා අපි හැම අංශයකින්ම වරද්දගත්තයි කියලා. ඔව්, ඉතාම සරලයි. මම ඇන්ජලෝ ඒ දේම කියලා තිබුණා, මේකට පිළිතුරු දෙන්න දෙයක් නැහැ. අපි හැම පැත්තෙන්ම අසාර්ථකයි. ඉතින් ඇත්තටම ඒ තමයි කියන්න තියෙන්නේ. මොකද පිළිකරණේ පැත්තෙන් ගත්තොත් අපි අසාර්ථකයි තරඟ දෙකේදීම. ඒ වගේම පන්දු රැකීමත් ඒ අසමානයි. දකින්නේ දුවද්දි දැවියම්. ඒ වගේම පන්දු යැවීමේදී වුණත් මම දන්නේ පළමු තරඟයේදී ලසිත් මාලිංග වසරකට පස්සේ ඇවිල්ලා පන්දු වල 10යි ලකුණු 23යි කඩලු 4ක් ලබාගෙන තියෙද්දි බංග්ලාදේශත් එක්ක අපිට එතනින් එහාටවත් පන්දු යවන්නෙක් නැහැ. මේ ලකුණු සංඛ්‍යාව අඩු කරගෙන 203ට කඩලු 8යි එක් වෙලාවක. ඉතින් මේ වගේ කතා කරන්න ගියොත් ඔබ කිව්වා වගේ වැරදීම දේවල් වලින්ම අපිට මේ කතාව කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ වෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියුත් එළියට ගිහිල්ලා ඒ වගේම එතන අසාර්ථකම දේ දිනේ මම හිතන්නේ අපි ඇෆ්ගනිස්තානයටත් පරදිනවා, ඒ වගේම බංග්ලාදේශයටත් පරදිනවා. ඉතින් මේකේ හංගන්න දෙයක් නැහැ. තව අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ තරම් තත්ත්වයකට වැටිච්ච එක ගැන ඇත්තටම මම හිතන්නේ අපි හැම කෙනෙක්ම ඉන්නේ තාමත්ම කලකිරීමේ. මොකද අවසාන එක් දින තරඟ 30 ගත්තොත් අපි 20ක් පරාජය වෙලා. ඉතින් සාමාන්‍යයෙන් අපි තරඟයක් පරදින එක අපිට බාර ගන්න පුළුවන්. ඒ වගේම තරඟාවලියකින් ඉවත් වෙන්නත් පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ හැටියට. නමුත් මේ ක්‍රීඩා කරන විරාශය දැක්කම අපි මං හිතන්නේ අපිට මොනම ස්ථානයකදීවත් කියන්න පුළුවන් කියලා අපි එක් අංශයක් ජයගත්තා. එතනින් මේක හොඳයි, මෙතන තමයි අසාර්ථක වුණේ කියලා කියන්න බෑ. මොකද පිටිකරුවන් හැටියට තරඟ දෙකක් එක සමානව අසාර්ථක වෙනවා. මම අර කිව්වා වගේ පන්දු රැකීම හොඳම තත්ත්වයක නැහැ. ඉතින් මේ වගේ ආසන්න කුසලන තරඟාවලියකට යනකොට මං හිතන්නේ මීට වඩා හොඳ තත්ත්වයක අපි සිටින්නට අවශ්‍යයි. අපි පළවෙනි දිනේ මේ කතා කරේ ශ්‍රී ලංකාව අපේ අතීතයේ ගත්තම මෑත අතීතයේ පල්ලෙහා තැනක හිටියේ. නමුත් මේක හොඳ අවස්ථාවක් අපිට මෙතනින් එළියට එන්න. ඒ වගේ ආසන්න කුසල අනේක අවසන් තරඟයකටත් එන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් යම් තැනක අපි ඉන්නවා කියලා හඳුන්වන්න. නමුත් අවාසනාවකට ඉතාමත්ම අසාර්ථක විදිහට තරඟ දෙකම ජයග්‍රහණය කරන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය. මෙතන ඒක තමයි ක්‍රීඩා ලෝලීන් ඔබට මට හැම කෙනෙක්ටම තියෙන කනගාටුව. මොකද හොංකොං ගැන බොහෝ දෙනා කතා කරලා, නමුත් ඔවුන් ඉන්දියාවත් එක්ක හොඳින් තරඟ වදිනවා. අනිත් කණ්ඩායම් දෙක පාකිස්තානය ඉන්දියාව. ඉතින් ඒ වගේ තරඟාවලියක තරඟයක් දෙන්න අනිත් කණ්ඩායම් වලට පුළුවන් වෙද්දී රටක් හැටියට ශ්‍රී ලංකාව මීට වඩා ගොඩාක් ඉස්සරහින් හිටියේ. නමුත් අප මේ වෙනකොට අවාසනාවකට අපි කණ්ඩායමත් ලංකාවට ඇවිල්ලා තරඟාවලියම අපි ඉවත් වෙලා. ඔව්, ඒ කියන්නේ විශේෂම කාරණාව මේ පරාජයට පත් වුණු ආකාරය. ඕනම පරාජයක් විඳ දරා ගැනීමේ යම් තාක් දුරට සාධාරණ සාධක තියෙන්නට පුළුවන්. ලකුණු 90 ගණන් වලින්, ලකුණු 100 ගණන් වලින් මේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව නෙවෙයි, මේ විශේෂයෙන්ම නුහුරු නුපුරුදු තනතිරු වටපිටාවන් නෙවෙයි, මේ සියල්ල, මේ පවතින උෂ්ණත්වයන්, සියලු පරිසර සාධකයන්, මේ අධික සීතලවත් නෙවෙයි, මේ සියලු කාරණා කිසිම දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ පැත්තෙන් අඩුම තරමේ අර තමන් කියන්නේ ජාම බේර ගැනීම සඳහා කියන එක වචනයක් නෑ. ඒ සියල්ල මැද තමයි බරපතල පරාජයන්, දිගු පරතරයන් සහිත පරාජයන් වල ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළේ. එහෙම තිබියදී දැන් අපි දකිනවා ත්‍රිරෝදලත ඒක ගමන් කළත්, පාරේ ගමන් කළත්, කවුරු මුණ ගැසුනත්, ඒක බොන්න කඩේකට ගියත් කතා කරන මාතෘකාව සමහරු දැන්
මේ රටේ ක්‍රීඩාව පිළිබඳව සාමාන්‍ය ජනතාව පුදුම බුද්ධියකින් පුදුම අවබෝධයකින් පුදුම දැනුමකින් සන්නද්ධයි. ඔවුන් කියන පිතිකරණ අංශයේ ලැයිස්තුවේ අරය අතන නෑවිදී මෙයා මෙතන පැමිණිය යුතුව තිබුණා. මෙන්න මේ වගේ කතා. ඒ අතරින් මූලිකම එකක් තමයි කුසල් මෙන්ඩිස්. මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා බවට පත් වීම සම්බන්ධයෙන් මල්ලි මොකද කියන්නේ? ඔව් බොහෝ අවස්ථාවක් තිබෙනවා. අපිට කණ්ඩායම ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා අපි එදාත් මේ ස්ථානය අපි කතා කරලා අපිට තියෙන ඕනතරම් ඔප්ෂන්ස් පිතිකරු ලැයිස්තුවේ ඕනම ක්‍රීඩකයෙක්ට ආරම්භක පිතිකරුවට එන්න පුළුවන්. මේ වගේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම අපි ගත් කුසල් චනිත් ආරම්භක පිතිකරුවේ. ඒ වගේ අපිට තිබුණා ඒ වගේ අවස්ථාවන් යොදලා බලන්න. නමුත් කුසල් මෙන්ඩිස් මීට කලින්ුත් ආරම්භක පිතිකරුවලට කටයුතු කරලා තියෙනවා. ඉතින් අවාසනාවකට ඔහු මේ තරඟ දෙකේදීම ලකුණු අතර නැහැ. ඒ වගේම දැන් අපේ කණ්ඩායමේ ඉන්න සාර්ථකම පිතිකරුවාට අපි ගත්ත දුපුල් තරංග තමයි ජේසතම ක්‍රීඩකයා. ඉතින් ඔවුන්ගෙන් මීට වඩා ලොකු දෙයක් කණ්ඩායම ක්‍රීඩ බලාපොරොත්තු වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකයා ඉන්න හොඳම පිතිකරුවා. නමුත් ඒ වගේ ක්‍රීඩකයෝ අසාර්ථක වෙනකොට මම හිතන්නේ අනිත් අන්තයේ ඉන්න අනිත් ක්‍රීඩකයන්ට අපිට කියන්න බෑ මේ දේවල් නිසා තමයි මේ අඩුව සිදු වෙන්නේ, මෙන්න මෙතන තමයි මේ ප්‍රශ්න සිදු වෙන්නේ. නමුත් ඒ ඇරෙන්න මම හිතනවා අර වගකීම කියන දේ ක්‍රීඩකයන් හැටියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැටියට අලුත් ක්‍රීඩකයන් කියලා නම් ගන්න බෑ. තරඟයකට ගියාම මේ හැම ක්‍රීඩකයම ක්‍රීඩා කරන තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඒ නිසා වුන් හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා. නමුත් අපි මේ දැකපු තරඟ දෙකේදීම අපි දැක්කේ නැහැ මේ කිසිම ක්‍රීඩකේ ඒ වගකීමක් අරගෙන අපි මෙතනින් එහාට යන්න ඕන පන්දුවර 10ක් ක්‍රීඩා කරන්න ඕන ඒ දේවල් අපි දැක්කේ නැහැ. ඉතින් එතන තමයි අසාර්ථකත්වය. වගේම දැන් අපි බොහෝ දෙනා කතා කරන තිසර සහ දසුන් ශානක කියන ක්‍රීඩකයන් දෙදෙනාම අපි හඳුන්වන්නේ ඕල් රවුන්ඩ් හැටියට. දසුන් ශානක ඉන්නේ අංක 6. ඉතින් ඒ තනිකර අංක 6 කියන්නේ පිතිකරණ ස්ථානයක්. ඉතින් ඔහු ඊනම් අනිවාර්යෙන් පිතිකරුවෙක් හැටියට ඔහුගේ දක්ෂතාවය කණ්ඩායමට ලබා දෙන්නේ. මොකද ඔහු පන්දුවර 10 යවන පන්දියවන්නේ නෙමෙයි. පන්දුවර 10 තබා මේ දෙවන තරගයේදී ඔහු එක පන්දුවක්වත් තියවෙන්නේ. ඉතින් එතනදී අපි දරන්නේ ඔහු ක්‍රීඩා කරන්නේ නම් පිතිකරුවෙක් හැටියට. ඉතින් ඒ වගේ අංක 6 ස්ථානය කියන්නේ අයිතින තරගයක ටෙස්ට් තරගයක තාමත්ම වැදගත් පිතිකරණ ස්ථානයක්. ඉතින් ඒ වගේ ස්ථානයක ක්‍රීඩකයෙක් එහෙම අසාර්ථක වෙනකොට ආරම්භක පිතිකරුවන්ගෙන් අපිට කිසිම සම්බන්ධතාවයක් නැති වෙනකොට අංක 3-4 ක්‍රීඩකයන්ගෙන් ලකුණු 10-15 නම් ලැබෙන්නේ. එතනින් එහාට මම හිතන්නේ අනිත් ක්‍රීඩකයන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ඔය කියන්නේ වයස අධ්‍යක්ෂ මේ දේවල් එක ගණනය කරන ගියොත් රෂිඩ් ඛාන් අපි මේ කතා බහ කරන මොහොතේ හෙට දවසේ තමයි තමන්ගේ වයස අවුරුදු 20 සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවතාවට ලෝක කුසලානි ජයග්‍රහණය කරනකොට ඔහු ඉපදිලත් නැහැ. හැබැයි අද වන විට ඔහු ලෝක 11 දෙනාගේ කණ්ඩායමට පවා සුදුසුකම් සම්පූර්ණ කරනවා. IPL ප්‍රබල ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. අෆ්ගන් ප්‍රබල තුරුම්බුව බවට පත් වෙනවා. ඒ හින්දා මේ කලින් ඉලක්කම් වයස අධ්‍යක්ෂින් පළපුරුද්ද මේ කිසිවක් ක්‍රිකට් ක්‍රීඩාවේදී තරම්ම දාල නොවන කාරණා බව අපි පැහැදිලි කරගන්නට ඕන කාරණාව. අඩුම තරමේ අර මේ සියලු අලකලංචි මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැද්ද ඉතුරු කරගන්න මොකක්ම හරි කාරණාවක් මෙවර ආසන්න කුසලානේ මෙන්න මේ ටිකවත් අපිට තිබුණා අපි මේකත් වැඩි දියුණු කරගන්න ඕන අඩුම තරමේ වෙන කාරණාවක්වත් නැද්ද මලින් අපිට ඉතුරු වෙන්නේ මේ ධනාත්මකව ගන්න. ඇත්තටම බැලුවොත් මම හිතන්නේ දැන් අපි මෙහෙම අසාර්ථක වෙනකොට තරඟ දෙකක් පරාජය වෙනකොට බොහෝ දෙනාගේ අපි දකින්නේම වැරදි දේවල්. පන්දු යකීම ගත්තොත් ඔබ දකින්නේ ඇති පළමු තරඟය මුෂ්ෆික රහීම් ශතකයක් ලබා ගන්න අවසානයේ. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක්ට එතනට යන්න අපි සහාය දුන්නා වගේ තමයි බොහෝ දෙනා කතා කරන්නේ. ඉතින් එතනදී තනිකර වගකීම පැටවෙන්නේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට. දෙවන තරඟෙදිත් එයා සමාන. ඉතින් අපිට මේ ආසන්න කුසලානේ කියන්නේ පුහුණු තරඟ නෙවෙයි. දැන් තරඟාවලියකට ගිහිල්ලා අපේ පන්දු රකීම ඒ වගේ ස්ථානයක තියාගෙන එතනින් එහාට අපිට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් පන්දු යැවීමේදී වුණත් අපි දකින්නේ ඇති පළමු පන්දු වාර කිහිපය අපි ඉතාමත්ම හොඳින් යවනවා. විශේෂයෙන්ම ලසිත් මාලිංගගේ පළමු පන්දු වල ටික. නමුත් එතනින් එහාට ක්‍රීඩකෙක් ලකුණු අතරට එනකොට පහරවල් ක්‍රීඩා කරද්දී අර අපි හැම වෙලාවම කතා කරන අවසාන පන්දුවර කිහිපයේදී ඒ පන්දුවර කිහිපය යවන්න එතන පන්දු යවන්නේ කෙටිය නැහැ. ඉතින් මම හිතන්නේ මේ හැම පැත්තම ගත්තොත් අපි හැම පැත්තකින්ම අසාර්ථකයි. ඔව්. ඒ කියන්නේ අපිට අර මණ්ඩියේවත් ඉතුරු කරගන්න දෙයක් නැතුව සියල්ලම එහෙම් පිටින් මහක දාන්න තමයි මේ තරගමාලාව අපිට ඉතුරුලා තියෙන්නේ. අරගෙන ඉන්න කිසිම දෙයක් නැහැ. ඩුබයි සිට නැවත වතාවක් ලංකාවට එනකොට. අපි මේ කතාව එහෙමම හමාර කරමු. මොකද මේ වන විට මේ කතාව සම්බන්ධයෙන් අපි මේ කතා බහ කළාට වඩා බොහෝ දේ සාකච්ඡා වී අවසන් නිසා. අඩුම තරමේ මේ සියලු කළු වලාවන් මැද ඉතිරිවන එකම රිදී රේඛාවේ තමයි අවුරුද්දකට පස්සේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟයක් ජයග්‍රහණය කරන සමත්කම් දැක්වීම. ඒකේ විශේෂත්වය
ප්‍රබල ඉන්දිය කණ්ඩෑම. මොකද ඉන්දිය ක්‍රීඩිකාවන් ඔවුන්ගේ කණ්ඩෑම ඇතුළේ MS ධෝනිලා, විරාත් කොහ්ලි වැනි ප්‍රබල ක්‍රීඩිකාවන් ඉන්දිය කණ්ඩෑම සතු වෙනවා. ඔවුන් පරාජයට පත් කරනවා. පළමු තරගයේ තරමක් දිගු පරතරයක් සහිත පරාජය. හැබැයි දෙවන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩෑමට ජයග්‍රහණය කළ හැකිව තිබුණ අවසන් කඩල තුනේ අවසනවන්ත බිඳ වැටීම නොවන්නට ලකුණු 7කින් තරගයේ පරාජයට පත් වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩෑමක් ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යමින් තරගයේ ජයග්‍රහණය කරනවා. චමරි අතපත්තු තමයි මේ ඉනිමෙත් කොඳුනාරටිය. අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන තරගයේ ජයග්‍රහණය කරන්න සමත්කම් දක්වනවා. හිතන්නේ හිත හැදෙන්නට යම්කිසි ආකාරයකින් සතුටකින් මුහුණේ හිනාවක් තියාගෙන කතා කරනවා. කතා කරන මේ දවස්වල පිටිය කතා අතර තියෙන එකම කාරණාව. ඔව්, ඒක කලින් අපි කතා කරා චමරි අතපත්තු පිළිබඳව, ඒ වගේම ශිෂ්‍ය ක්‍රීඩිකාවන් පිළිබඳව. ශශිකලා, ශශිකලා, ඉතින් මේ තරගයක් ජයග්‍රහණය කිරීමට වඩා ඔබ කිව්වා වගේ ඉන්දියාවත් එක්ක තරගයක් ජයග්‍රහණය කිරීම වටිනාකමක් ගෙන දෙනවා. විශේෂයෙන්ම තුන්වන තරගය ලකුණු 250ක් හඹා ගිහින් තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් අපි මීට කලින් වැඩසටහනින් සඳහන් කළා චමුරි අතපත් වගේ ක්‍රීඩිකාවන් දෙන්නේ තුන් දෙනෙක්වත් අපිට ඉන්න ඕනේ කියලා. නමුත් ඇය නැවතත් තනිවම ශතකයක් ලබා ගනිමින් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දෙනවා. තරගාවලිය පරාජයට පත් වුණා. ඔබ කිව්වා වගේ දෙවන තරගයේ ලකුණු 7කින් පරාජය පත් වෙන්නේ. පරාජයට පත් කළ දෙවන අවස්ථාවේ හැටියටත් මෙය මතක් කර දෙන්නට කැමති. ඉන්දිය කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු තරගයට මුහුණ දෙන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ ඉවත් වීමක් දෛව උපගත සිදුවීමක් හැටියට නම් කර දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක දැන් අපේ ප්‍රශ්නේ, ගිය සතියේදී අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ලංකාවේ තමත්ම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අපි එහෙදි සාකච්ඡා කළේ. ඒ කියන්නේ 2020 පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගෙන තියෙන වැඩිම ලකුණු සංඛ්‍යාව කීයද කියලා. ඒක වාර්තා පොත් අතර සෑහෙන කාලයක් තිස්සේ තිබ්බා. අපි මේක නැති කරගන්න තුරු ලකුණු 260ක් ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්‍යාවට එරෙහිව 2007 වර්ෂයේදී මේ තරගයේදී සමත් ජයසුරේත් එක්ක මහේල ජයවර්ධන වැනි පිතිකරුවන් තමත්ම කැපිපෙන ඉනිම්දියත් කළා. ඒක තමයි වාර්තා බවට පරිවර්තනය වුණේ. මේ සඳහා ගොඩාක් නිවැරදි පිළිතුරු තිබුණා. ඒ අතරින් ජයග්‍රහකයාට අපි තෝරාගත්තේ නයන සිසිල්. නයන, ඔබේ බලාපොරොත්තුව මතු දවසකදී ඉෂ්ට සිද්ධ වේවි. ඔබට වටිනා ත්‍යාගයක් ශ්‍රී ලංකා ටී-ෂර්ට් එකක් ලබා දෙන්න අපි කටයුතු සූදානම් කරනවා. මේ වතාවේ අපි දන්නවා ක්‍රීඩාවට මොන දේ සිද්ධ වුණත් හදවතින්ම බද්ධ වෙලා ඉන්න තරග නරඹන්නන් ලංකාවේ ඉන්නේ සවුන්ඩ් ක්‍රිකට් අත් හරින්නේ නැහැ. මේ වතාවේ අපි ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නය තමයි ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරගය සඳහා, ෆයිනල් තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොපමණ වාර සංඛ්‍යාවකදී සුදුසුකම් ලබාගෙන තියෙනවද? ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ වාර ගණන මේ අහන්නේ අවසන් තරගය සඳහා අවස්ථා කීයකදී සුදුසුකම් සම්පූර්ණ කොට තිබෙනවද? ඔබේ පිළිතුර ඔය යටින් තිබෙන කමෙන්ට්ස් තීරුවේ සඳහන් කරන්න. YouTube හරහා එනවට වඩා මේ වීඩියෝ යටින්ම ඔබට පුළුවන් නම් ඔබේ කමෙන්ට් එක සඳහන් කරන්න මේ Facebook හරහාම අපිට ලේසි ඔබේ ප්‍රතිඵල ගණනය කරගන්න. නිවැරදි පිළිතුරු ලබා දෙන ජයග්‍රහකෙක්ට එහිදී අපි ශ්‍රී ලංකා ටී-ෂර්ට් එකක් තෑගි හැටියට ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. හරි, එහෙමනම් අදට කතාව එපමණයි. කතාව බෙදා හදා ගන්න සම්බන්ධුණු මලින්ද වර්ණපුර නැවත වතාවක් ඔබට ස්තුතියි. ප්‍රිය හිතවතුනි, සමුගන්නවා නැවතත් දිනක හමු වෙමු. එතෙක් ප්‍රාර්ථනීය ජයග්‍රහී දිනක් සමගින් ජයග්‍රහී හෙටක්. Nipolac Kids Paint, environmentally friendly and safe for kids. Color their world with Nipolac Kids Paint.